භාග්‍යතුන් වහන්සේ මෙහෙම වදාලා මම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දෙය මෙහෙම ඇසුවා. ඔන්න පැහැදිලි කරනවා. ද්විහි භික්ඛවේ දික්ඛිතේහි පරියුට්ඨිතා දේ මනුස්සා ඕලී යන්ති ඒකේ අතිදහවන්ති ඒකේ චක්කුමන්තෝ පස්සන්ති. මොකද්ද පැහැදිලි කරන්නේ? මහණෙනි දික්ඛිත දෙකක් තියෙනවා. මොකද්ද? දකින විදි. දකින විදි සිදුවීම් දෙකක් තියෙනවා. ඒ වගේ මොකද වෙලා තියෙන්නේ? දෙවි මිනිසුන් යට කරගෙන ඉන්නේ. හොඳට තේරුම් ගන්න. මේ දකින විදිහත් එක්ක දෙවි මිනිසුන් යට කරගෙන ඉන්නේ. ඒ කියන්නේ අර මම ඔබට කිව්වේ අර මැඩගෙන ඉන්නේ කියලා. ආයි නැගරින්න බෑ. මෙන්න මේ දකින විදිහත් එක්කද බලන්න ඔබත් මැඩගෙන ඉන්නේ. ඔබටත් කවදාවත් එහෙනම් ධර්මයේ කරා යමු වෙන්න බෑ. මේ මැඩගෙන මේ මැඩගෙන ඉන්න මැඩගෙන ඔබට තියෙනවනම් ඔබ සත්‍යවාදීව ධර්මයට යමු වෙන කෙනෙක් නෙමෙයි. මැඩගෙන ඉන්න භාවය අතික්‍රමණය කරන්න පුළුවන් නම් මොකක් එක්කද? රූප, සද්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන මේවා එනකොට ඒවාට මැඩ ගන්න දෙන්නේ නැතුව දැන් බලන්න අපේ මනසර මොනවා හරි අරමුණු එනකොට අපි ඒකනුව කටයුතු කරනවද නැද්ද? ඒකනුව ක්‍රියා කරනවා, හිතනවා. දැන් මොකද වෙන්නේ? අපිව මැඩගෙනනේ. රූපයක් පේනකොට, සද්දයක් ඇහෙනකොට ඒකනුව කටයුතු කරනවා. අපිව මැඩගෙන. බලන්න ඔහොම නිමෙල ජීවිතය තියෙන්නේ කියලා. ඔහොම ජීවිතයක් තියෙනවා නම් ඒ ජීවිතයේ තුල පින්වතුනි මෝඩකම හැරෙන්න වෙන කිසි දෙයක් නෙමෙයි තියෙන්නේ. එතකොට මේ දෙවි මිනිසුන් මෙන්න මේ දෙකක් වූ දැකීම් එක්ක දෙකක් වූ දැකීම් ස්වභාවයක යට කරගෙන ඉන්නේ. හරියට කූඹියෙක් අලියෙක් පාගෙන ඉන්නවා වගේ. අලියෙක් විසින් කූඹියෙක් පාගෙන ඉන්නවා. දැන් ඒතර උට ඒකත් උට හොඳ දෙයක් වෙලා. ඒ කියන්නේ උට ඒක අලියා අලියා පාගෙන ඉන්නකොට කකුල යට වෙලා නින්නේ. සමහරවල් ඇතුලේ කුහරයක වාසය කරන හොඳට ඉන්නවා. ඔහු පාගෙන ඉන්න බවවත් දන්නේ නැහැ. මෙන්න මේ වගේ අපි දන්නේ නැහැ රූප, සද්ද, ගන්ධ, රස, පහස, අරමුණු විසින් අපිව මැඩගෙන ඉන්නවා කියලා. අඩුම ඒ කාරණාව දන්නව නම් ඒ කරුණු එක්ක ඒ කරුණු එක්ක යන්නේ නැතුව ඒක හොයන්න උත්සාහ කරනවනේ. මොනවද අන්ත දෙක? ඕලී යන්ති ඒකේ, අතිදාවන්ති ඒකේ. එකක් තමයි පසුබසින බව, නැත්නම් läගගෙන ඉන්න භාවය. අනිත් එක මොකද්ද? ඉක්මවා දුවන කාරණාව. චක්කුමන්තෝව පස්සන්ති. ඇස් ඇති කෙනා දකිනවා. කවුද දකින්නේ? ඇස් ඇති කෙනා දකිනවා. අනිත් අය දකින්නේ නේ. එකක් තමයි පසු බැහැගෙන ඉන්නේ. ඒ කියන්නේ එයා මොඩෙක් නේද? පසු බැහැගෙනමයි ඉන්නේ. ඔහුව මැඩගෙනමයි ඉන්නේ. ඔහුව එක හරි කියලා ලැග්ගෙනමයි ඉන්නේ. අනිත් එක්ක නා ඉක්මවා දුවන්න හදනවා. අතික්‍රමණය කරන්න හදනවා. මෙන්න මේ විදිහටයි තියෙන්නේ. හැබැයි ඇස් ඇති කෙනා නම් දකිනවා. කතංච භික්කවේ ඔලී ඕලී යන්ති ඒකේ. මහණෙනි මොකද්ද කොහොමද මේ කියන්නේ සිදුවෙන විදිහක් ඈ? කතංච භික්කවේ ඕලී යන්ති ඒකේ. කෙසේද? කෙසේනම් මෙන්න මේ විදිහට පසුබැසීම සිදුවෙනවාද? පසුබැසීමත් එක්ක ලැබගැනීමක් සිදුවෙනවාද? ඒකේ වාසය කිරීමක් තියෙනවාද? ඔන්න බලන්න ස්වභාවය මොකද්ද කියලා. මේ පසුබසින ස්වභාවය නැත්නම් ඒ පසුබැසීමත් එක්ක ඒක හරි කියලා පිළිගන්න ආකාරය, පිළිගන්නා විදිහ හොඳට තේරුම් ගන්න. මහණෙනි මේ දෙවි මිනිසුන් පැවැත්මම වාසය, පැවැත්මම වාසස්ථානය කරගෙනයි ඉන්නේ. පැවැත්මීමේ ඇලියලයි ඉන්නේ. පැවැත්මීම සතුටින් පිළි අරගෙනයි ඉන්නේ. කොහොමද ඒක වෙන්නේ? රූපයක් පේනකොට ශෝක්නේ. ඔහුට මැඩගත් බව පේනවද? නෑ නෑ නෑ. සද්දයක් ඇහෙනකොට, ගන්ධයක් ලැබෙනකොට, රසයක් ලැබෙනකොට, පහසක් ලැබෙනකොට, අරමුණක් ලැබෙනකොට ඒක ෂෝක් වෙලා. ඒක එක්කමයි ඉන්නේ. ඒක එක්කමයි වාසය කරන්නේ. ඒකමයි ඇල්ල වාසය කරන්නේ. ඒකම හතුරින් පිළිගන්නවා. ඔහොම නෙවෙයිද ඔබේ ජීවිතයේ තියෙන්නේ කියලා බලන්න. ජීවත් වෙනවා නම් ඔච්චරයි ජීවත් වෙන තියෙන්නේ. හැබැයි එක ක්‍රමයක් තියෙනවා. සත්‍යවාදීව අනුගත වුණොත් Tamanට එන රූප, සද්ද, ගන්ධ, රස, පහස, අරමුණු එක්ක නෙමේ ජීවත් වෙන්නේ. කල්යාණ මිත්‍රයාගේ වැඩපිළිවෙල එක්ක, නැත්නම් කල්යාණ මිත්‍රයා කියන කාරණාව එක්ක විතරයි ජීවත් වෙන්නේ. එයාට හැම වෙලෙම ජීවත් වීම සඳහා ඇතුළෙන් හොයන ගතියක් තියෙනවා. කල්යාණ මිත්‍රයා මොකද්ද කියන්නේ කියන එක. Tamanට ඕන විදිහට කටයුතු කරන එක නෙමේ. කල්යාණ මිත්‍රයා මොකද්ද කියන කියන්නේ කියන කාරණාවක් එයාට අවශ්‍යයි. ඇයි ජීවත් වෙන විදිහක් නැහැ නේතුව? තමන්ට ඕන විදිහට අරමුණු එක්ක හෝ රූප, සද්ද, ගන්ධ, රස, පහස එක්ක ජීවත් වෙන්නේ නැහැ. නමුත් දෙවි මිනිසුන්ගේ ස්වභාවය මොකද්ද? පැවැත්මම සතුටු වෙලා, පැවැත්මම වාසස්ථානය කරගෙන, පැවැත්මම ඇලිලායි වාසය කරන්නේ මේ දෙවි මිනිසුන්. ඔහුට තේරෙන්නේ නැහැ ඔහු යම කිසි විදියකින් මැඩගෙන ඉන්නවා කියලාවත්. තේසම් භව නිරෝධහාය ධම්මං දේසිය මානෝ නචිත්තම් පක්ඛන්දති නප්පසීදති නසන්තිත්තති නාදි මුච්චති ඒවං කෝ භික්කවේ ඕලියන්ති ඒකේ.
මොකද්ද පැහැදිලි කරන්නේ? තේසම් භව නිරෝ ඔවුන්ට මොකද වෙන්නේ? අන්න ඒ අයට භව නිරෝධහය ධම්මං දේසේති. පැවැත්ම ඉක්ම වීම ධර්මයක් දේශනා කරනවා. ඒ කියන්නේ රූපය විසින් සද්දය ගන්ධය රසය පහස අරමුණ විසින් මැඩගෙන ඉඳීම කියන මෙන්න මේ පැවැත්ම ඉක්මවන්න ධර්මයක් දේශනා කරද්දී අන්න එහෙම දේශනා කරන චිත්තම් පක්ඛන්දති. ඒකට හිත පහදින්නේ නැහැ. ඒකට හිත පහදින්නේ නැහැ කියලා කියන්නේ පින්වතුනි, ආ මේක වැරදි කියලා ප්‍රමණින් නෙමෙයි. අර කරුණ එක යන්නේ නැහැ. ඒක එක හිතන්නේ නැහැ. හිත පහදිනවා නම් ඒකත් එක්ක යනවා. ඒ කියන දත් එක හිතනවා. ඒකත් එක හිතන්නේ නැහැ කියන්නේ කියන විදිහට හිතන්නේ නැහැ කියන්නේ. කල්යාණ මිත්‍රේ කියන විදිහට ඒ ආකාරයෙන් හිතන්නේ නැහැ කියන්නේ ඒකට පැහැදීමක් නැහැ. ශ්‍රද්ධාව නැහැ කියන්නේ ඒකනේ. ශ්‍රද්ධාව තියෙනවා නම් කලන මිත්‍ර ශ්‍රද්ධාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ කියපු කාරණාව එක්කම කරනව හැරෙන්න වෙන කිසිදු දෙයක් කරන්නේ නැහැ. මම ඒකයි කිව්වේ, එයා හැම වෙලෙම හොයන්නේ මොකද්ද? තමන් හිතන කාරණාවක් කරන්න නෙමෙයි, කල්යාණ මිත්‍රයා කියන්නේ මොකද්ද? අන්‍යාකාට කරන්න. හිත පහදින්නේ නැහැ, හිත බැසගන්නේ නැහැ. ඒ කියන්නේ ඒක එක කිරීමක් වෙන්නේ නැහැ, ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ශ්‍රද්ධානුසාරී වෙන්නේ නැහැ. හැම වෙලෙම වෙන්නේ මොකද්ද? පේන රූපයක, ඇහෙන සද්දයක, දැනෙන ගන්ධයක, දැනෙන රසයක, දැනෙන පහසයක, දැනගන්න අරමුණු එක්ක මේවා එක්ක ඒවාට යටත් වෙලා ඒවාට දාසයක් වෙලා ඒවා එක්ක කටයුතු කරන එක විතරයි වෙන්නේ. මෙන්න මේ ආකාරයටයි කියනවා ඒවං කෝ භික්කවේ ඕලියන්ති ඒකේ මහණෙනි, මෙන්න මෙහෙමයි සිදුවෙන විදිය. මෙන්න මෙහෙමයි අන්න පසුබසිනව නැත්තම් läගගෙන ඉන්නවා කියන එක මෙන්න මෙහෙමයි. දැන් මේ සිදුවන විදිය මොකද්ද මේ කතා කරේ? දිට්ටි, දැකීම් විදි. දැකීම් විදි. දැන් මොකද්ද මේ දැකීම් විදි කිවි? දැන් ඔන්න භව නිරෝධයට. ඒ කියන්නේ රූප, සද්ද, ගන්ධ, රස, පහස අරමුණු එක්ක ඉඳීමක් යෙදෙන්නේ නැති වෙන විදිහට විග්‍රහ කරනවා. ඒතර විග්‍රහ කරලාදී පහර වදින්නේ කොහෙටද? තමන්ට. ඇයි? ඒ රූපේ පහර වදින්නේ නැනේ. සද්දේ පහර වදිනවද? නෑ. රූප, සද්ද, ගන්ධ, රස, පහතර පහර වදින්නේ නෑ. තමන්ටයි පහර වදින්නේ. ඇයි? තමන් බව යෙදලා තියෙන්නේ රූපයක මැඩ ගැනීමත් එක්ක. රූප මැඩ ගැනීමත් එක්ක. සද්ද, ගන්ධ, රස, පහස මැඩ ගැනීමත් එක්ක තමයි තමන් බව යෙදලා තියෙන්නේ. එතකොට රූප, සද්ද, ගන්ධ, රස, පහස අරමුණු පැවැත්ම කියන කාරණාව ඉක්මවන විදිහට ධර්මයක් කියද්දී, ඒ කියන්නේ තමන්ට ඉන්න විදිහක් නැති වෙන විදිහට ධර්මයක් කියද්දී, ඒකට යමු වෙන්නේ කොහෙන් හරි ඉන්නමයි හදන්නේ. අන්න පහදින්නේ නැහැ. තමන්ට පහරක් වදිනකොට, තමන්ට කොටු වෙච්ච රාමුවකට පහරක් වදිනකොට ඒකත් එක්ක ඉන්න බෑ යාට. අන්න මහා මාළුන්ගේ සූත්‍රය, මහා සුනිත් සූත්‍රය පැහැදිලි කරනවා සක්කා නිරෝධයේ ධර්මයේ දේශනා කරනකොට මේ ලෝකය කන්නිමු කරන්නේ අහන්න කියලා. ඔන්න ඕක සිදුවෙන්නේ. කන්නිමු කරන්නේ නැහැ කියන්නේ අහගෙන ඉන්න තැනද කන්නිමු කරන්නේ නැහැ කියන එක නෙමෙයි. අහන්න ඉන්නේ නැහැ කියන එක නෙමෙයි. අහගෙන ඉද්දි ඒකට අනුව හිතන්නේ, ඒකට පැහැදීමක් නැහැ. ඒකට අනුවම හිතීමක් නැහැ. තමන්ට ඕන දෙයමයි හිතන්නේ. තමන්ට ඕන දෙයමයි කල්පනා කරන්නේ. ඇයි ඒ දැක්ම මොකද්ද? දැක්ම තමයි හැම වෙලෙම අර රූප, සද්ද, ගන්ධ, රස, පහස අරමුණු වලට යටත් වෙලා ඉන්න බවයි දැක්ම. ඒ එකමයි වාසය කරන ස්වභාවයේ තියෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට කියන ඕලියන්ති එකේ පසුබසිනවා. එහෙම නැත්නම් ඒකක läගගෙන ඉන්නවා කියලා කියන්නේ මෙන්න මේ විදිහටයි වෙන්නේ කියනවා. සිදුවන විදිහක්. එහෙනම් ඔබ හොඳට කල්පනා කරලා බලන්න. රූප, සද්ද, ගන්ධ, රස, පහස අරමුණු කියන කාරණාව එක්ක läගගෙන ඉන්න තැනදී යෙදෙන කාරණාව, ඒ කියන්නේ තමන්ට මමත්වයක් කිසි දෙයකින් එන්න ඉඩක් නැහැ. භව නිරෝධයට ධර්මයේ දේශනා කරනකොට කිසිදුක, ඒ කියන්නේ මම නොවන බව ඌ මමවත් වෙන්න විදිහක් නැහැ. අපිට තියෙන මොකද්ද? මම නොවන බව ඌ මම. ඒ කියන්නේ මම නැති මමෙක් ඉන්නවා. මට මේවා මම මේවත් එක්ක ඉන්න කැමති නැති බව ඒ මම ඉන්නවා. ඒ කියන්නේ කොහෙන් හරි ඉන්නමයි කැමති. භවයටමයි කැමති. සිදුවීමට අනුගත වෙන්නේ නැහැ. හැම වෙලෙම බලන්නේ මොකද්ද? මොකක් හරි එක ඉන්න එකම කාරණාව ඉන්න පුළුවන්කම තියෙන, ලෝකේ හිතන්න පුළුවන්කම තියෙන එකම කාරණාව කල්යාණ මිත්‍රයා කියන දේ එක ඉඳීම විතරයි. එතනදී අර මම කියන කාරණාවට සාදා මම හරි වැරදි කියලා හොයන ගතියක් නැහැ. මම සාදාන අසාදාන කියලා හොයන ගතියක් නැහැ. තනි කරම කල්යාණ මිත්‍රයා එක්ක යමු වෙච්ච බවක් විතරයි තියෙන්නේ. අන්න එහෙම නැති වෙච්ච තැනදී මොකද වෙන්නේ? තනි කරම තියෙන්නේ අර පැවැත්ම කියන කාරණාව එක්ක läගගෙන ඉන්නවා. මොකක් එකද läගගෙන ඉන්නේ? läගගෙන ඉන්නේ බොරුවක් එක්ක මෝඩකමින්, විශාල අඥානකමකින්. දැන් ඔබට හිතලා බලන්න, දැන් මෙතන රූපයක් පේනවා, පොත පේනවා, සද්දයක් ඇහෙනවා, බණක් ඇහෙනවා, ඔබ ඒකත් එක හිතනවා. දැන් ඒ කරුණ ඔස්සේ ඔබව මැඩගෙනද නැද්ද බලන්න?
ඒ කාරණෝ ඔස්සේ මැඩගෙන ඉන්නවා කියලා කියන්නේ කියන කාරණාව ඒ විදිහට හිතන්නේ නැහැ. ඔබට ආවේනික ස්වාධීනත්වයක් තියෙනවා. තමන්ට ආවේනික ස්වාධීනත්වයක් තියෙනවා. තමන්ට ආවේනික ස්වාධීනත්වයක් ඇති තැනදී එතන කවදාකවත් පින්වතුනි ධර්මයක් කිස්මතු වෙන්නේ නැහැ. මොකද හේතුව ඔහු වහලෙක්. ඔහු මෝඩෙක්. වහලෙක් මෝඩෙක්. එච්චරයි ඔහුගේ ජීවිතයේ ස්වභාවය. ඒ මොහොල් මෝඩකමයි වහල්කමයි නිසා තමයි මෙච්චර කාලයක් සංසාරය ආවේ. තවත් ඒ විදිහටම යනවද කියලා ඔබ හිතලා බලන්න. තාම සත්‍යවාදීව හිතන්න පෙළඹෙන්නේ නැතුව ඉන්නවද කියලා හිතලා බලන්න. සත්‍යවාදීව හිතනවා නම් සිදුවීම සිදුවෙන්නේ අනුගත වීම විතරයි. කතංච වික්කේ අතිදාවන්තියේකි. මහණෙනි කොහොමද අතිදාවණය කරනවා කියන්නේ? ඉක්මවා දුවනවා කියන. අද නිවන් දකින්නවා කියලා කියන්නේ ඔන්නෝකට. අද ඔන්නෝයි දැක්ම ගොඩාක් කඩ තියෙන්නේ. අතිදාවණය කරනවා. ඒ කියන්නේ ඉක්මවා දුවනවා. කොහොමද ඉක්මවා දුවන්නේ? භවනේව කෝපණේකේ අට්ඨියමාන හරායමාන ජිකුච්ඡමානෝ ජිකුච්ඡමාන විභවං අභිනන්දති. දැන් මේ විදිහට කරුණු කියද්දි කැමැත්තක් ඇති වෙන අනේ මට රූපයත් එක්ක මැඩගෙන ඉන්න නැතු වෙන්න තියෙනවා නා. සද්දේක ගන්ධේ රසේ පහස අරමුණු එක මැඩගෙන ඉන්න නැතු වෙන්න තියෙනවා නා. දැන් එන අර මැඩගෙන ඉන්න නැති බවක ඉදීමට කැමැත්තක් ඇති වෙනවා. අන්න ඒක සිදුවෙන කාරණාව අතික්‍රමණය කරන්න හදනවා. සිදුවෙන සිද්ධිය අභිභව යන්න හදනවා. අතික්‍රමණය කරන්න හදනවා. දැන් මොකද වෙන්නේ? භවයේ පැවැත්ම අට්ඨියමාන හරායමාන අන්නේකට ලජිත වෙනවා. ඒකෙන් පෙළෙන බව, ඒකෙන් ඒක පිළිකුල් බව. දැන් මේව කරුණු කියද්දි කියද්දි මොකද වෙන්නේ? අන්නේකින් පෙළෙන බව ලජිත වෙනවා, පිළිකුල් වෙනවා. ඔහු එය නොපවතිනව නම් හොඳයි කියලා කැමැත්තක් ඇති වෙනවා. දැන් අද නිවන් දකින්නවා කියන්නේ ඕක නෙමෙයි. අද නිවන් දකින්නවා කියන්නේ ඕක. දැන් අර කරුණු කියද්දි රූපයෙන් මැඩගෙන සද්දයෙන් මැඩගෙන ගන්ධයෙන් රසයෙන් පහසෙන් අරමුණින් මැඩගෙන ඉන්නවා කියනකොට එහෙනම් ඒවා ඉක්මවන්නට ඕනේ. අන්න ඒවා ඉක්මවන්න ඕනේ කියන කාරණාවෙන් වෙන දිට්ඨියක් තියෙනවා. තවත් දිට්ඨියක් අතිදහවණේ කරනවා. යතෝ කිරබෝ අයන් අත්තා. දැන් අපිට මොකදලා තියෙන්නේ? ඔන්න දැන් අර රූප සද්ද ගන්ධ රස පහස කියන එකත් එක්ක අල්ලගැනීමේ වාසය කරනවනේ. මෙන්න මේ අල්ලගෙන මෙන්න මේ පෙළෙන ගතිය, මෙන්න මේ අල්ලගන්න ඉන්න ගතිය දැන් නැති වෙන්නේ නැහැ. දැන් දන්නවා නුණක් තියෙනවා ලෝකී මට්ටමින්. එක පාට මේ කය දීවිල යන්නේ නැහැනේ. කය මරනට පස්සේ වෙන එකක් ගැන හැඟීම තියෙන්නේ. කය තියෙනවා. අන්න එයාට හිතෙනවා, එයා දකින විදිහක් තියෙනවා, මෙන්න මේ යෙදීම් එකක්වත් එන්නේ නැතුව කය බිඳුනාට පස්සේ විනාශ වෙනවා නම්. ඒ කියන්නේ මොකද්ද? අර රූප, සද්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන ඒවා යෙදෙන්නේ නැති බවකටපත් වෙනවා නම්, විනාශයකටපත් වෙනවා නම් කය බිඳුනාට පස්සේ. දැන් කය තියෙනකම වෙනවනේ. දැන් මම ඔබට මුලින්ම පැහැදිලි කරේ අපි ජීවත් වෙනවා කියලා කියනවා නම් අනිවාර්යයෙන්ම එතන ඕවාගෙන් මැඩගෙනද නැද්ද ඉන්නේ? ජීවත් වෙනවා කියලා කියනවනම් මැඩගෙනමයි ඉන්නේ. මැඩ ගැනීමකින් තොරව ජීවත් වෙනවා කියලා කියන්න බෑ. සම්පූර්ණයෙන් ජීවත් වෙනවා කියන්නේ මැඩ ගැනීමක්මයි. එකම ක්‍රමයේ තියෙන්නේ කල්යාණ මිත්‍රයා කියන කාරණාව එකම හිතන එක විතරයි. වෙන කිසිදු ක්‍රමයක් නෑ. හැබැයි කල්යාණ මිත්‍රයා කියන කාරණාව කියලා තමන්ට එන අරමුණු එක්ක ඉඳලා හරියන්නේ නෑ. තමන්ට පේන ඇහෙන දේවල් එක්ක ඉඳලා හරියන්නේ නෑ. එහෙනම් ජීවත් වෙනවා කියලා කියන්නෙම මැඩගෙන ඉදීම. එහෙනම් ජීවත් වීම ඉක්මවීමක් නේද? මැඩ ගැනීම නොවීම වෙන්නේ. ලෝකයේදී කතා කරනකොට ජීවත් වීම ඉක්මවීම මොකෙන්ද වෙන්නේ? මරුණාම නේද? මැරෙනීමෙන් තොරව ජීවත් වීම ඉක්ම වෙනවද? නෑනේ. මරණයෙන් ජීවත් වීම ඉක්ම වෙන්නේ. අන්න එහෙනම් රූප, සද්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන මෙන්න මේ වගේ මැඩගෙන ඉන්න බව ඉක්මවීම ඔහු කැමති වෙනවා. පවය පිළිකුල් කරනවා. අන්න ඉක්ම විභවයේ හතුට වෙනවා. දැන් අද නිවන් දකින්නවා හිතන් ඉන්නේ ඔන්නෝකට. මේක දුස්තිය. අන්න ඒතං සන්තං ඒතං පනීතං යතහවಂತಿ ඒවං කෝ බික්කති දාවಂತಿ. මෙන්න මේ ස්වභාවයේ සාන්තයි ප්‍රනීතයි. මොකද්ද මේවක් අක්ක නැත්තම් හොඳයි. රූපයෙන් පෙළෙන ගතිය, සද්දයෙන් පෙළෙන ගතිය, ගන්ධයෙන් රසයෙන් පහසෙන් අරමුණු වලින් පෙළෙන ගතිය, මේ සියල්ලක්ම නැත්තම් හොඳයි. නැති බව ජීවත් වීමද වෙන්නේ නැහනේ. නැති බව යන්නේ මරණට පස්සේ. එහෙනම් ඒ බව හොඳයි කියලා ඒ දැක්මෙන් යුක්තව වාසය කරනවා. දැන් ඕක නිමේද බලන්න තියෙන්නේ. අර රූප, සද්ද, ගන්ධ, රස, පහස කියන කාරණාව වල තියෙන වැරද්ද පෙන්නුවාට පස්සේ, එතන මැඩගෙන ඉන්නවා කියලා පෙන්නුවාට පස්සේ දැන් කැමති එය ඉක්මවන්න දැන් වෙන දිටියක්. ඇයි මේ? අඥානකම නිසාමයි, මෝඩකම නිසාමයි.
වෙන කිසිදු කාරණාවක් නිසා නෙමෙයි. මේ ලෝකේ මේ අන්ත දෙකම තියෙන්නේ, ඕලියන්ති ඒකේ, අතිදාවන්ති ඒකේ කියන අන්ත දෙකම තියෙන්නේ මොකක් එක්කද? මෝඩකමත් එක්ක. ඒ දිට්ටි දෙකම තියෙන්නේ මෝඩකමත් එක්ක. මෙන්න මෙහෙමයි කියනවා, ඒවංකෝ වික්කවේ අතිදාවන්ති ඒකේ මහණෙනි, මෙන්න මේ ආකාරයට තමයි ඉක්මවා දුවනවා කියලා කියන්නේ. ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැහැ. හරියට මම අර කලින් කිය උපමාව අනුව කිව්වොත් එහෙම ගහන්නනකොට පැනලා දුවනවා. අන්න ඒ වගේ වැඩ. ගුටි ගන්න බැරි කමට ගහන්නෙද්දි පැනලා දුවනවා. ඒක හරියන්නේ නැහැ. දැන් මේ ගහ ගැනීම කියන ඒ එතන ඒ යථාර්ථවාදී බව කියන කාරණාවත් එක මම පැහැදිලි කරේ. නැතු මෙල ඒක උපමාවක් විතරක් තේරුම් ගන්න. නැත්තම් කෙනෙක් ගහන්න දෙද්දි ගහන්න එපා. නැත්තම් කෙනෙකුට ඉදෙන්න පුළුවන් ගහන්න දෙද්දි ගහන්න කියලා. ඒක උපමාවක් මං කිව්වේ. එතකොට ගහන එන ගහන්න එනකොට පැල්ල දුවන කෙනා බයගුල්ලෙක් නේද? බයගුල්ලෙක්. එයත් මෝඩයෙක් නේද? එයත් මෝඩේ. අන්න ඊළඟට මොකද වෙන? අද නිවන් දකින්නවා කියලා හිතාගෙන ඉන්නේ. අර කරුණු එන එක නැති වෙනවා නම් හොඳයි කියන එක. හැබැයි දක්ෂය හැකියාවෙන් යුක්ත කෙනා, නුවණින් යුක්ත කෙනා, ඒ කියන්නේ අපි ගත්තොත් අර උපමාවට අනුව එයා ගහන ගහන පාරවල් එන විදිය බලමින් ඒකට ඒක Tamanට වදින්න දෙවිද කටයුතු කරනවා. එතකොට අර ගහන කෙනා පීඩාවටපත් වෙනවා. මෙන්න මේ වගේ මොකද වෙන්නේ? ඥානාන්විත කෙනා පැනලා දුවන්නේ නැහැ. එයාට රූපය ඉක්මවන්න නෙමෙයි ඕනත්, එයා සත්‍යවාදීව හිතනකොට රූපේ එක්ක ඉන්න බෑ. රූපේ බවක් යෙදීමක් වෙන්නේ නැහැ. සද්දේ ගන්ධේ රසේ පහස අරමුණු බවක් යෙදීමක් වෙන්නේ නැහැ. ඉන්න බෑ. කොහොමද උඩයක් ජීවත් වීම? එහෙම ඉන්න බැරි නම් එයාගේ ජීවත් වීම කල්යාණ මිත්‍රයා එක්ක විතරයි. සකල මේ විදං ආනන්ද බ්‍රහ්මචර්යයන් අදින්දන් කල්යාණ මිත්‍රතා. එහෙනම් ඔහුට ජීවත් වෙන්න තියෙන මොකක් එක්කද? බ්‍රහ්මචර්යාව කියන්නේ. රූප සද්ද ගන්ධ රස පහස අරමුණු එක්ක ඉන්නේ නැත්තම් කල්යාණ මිත්‍රයාගේ අනුගත වීමත් එක්ක ඉඳීම විතරයි. වෙන ඉන්න ක්‍රමයක් නැහැ. වෙන ක්‍රමයකට අපි පුංචි හරි විදිහකට ඉන්නවා නම් අන්න ඔහු සංස්කාරයක් මොනවා හරි අත්ත්ව වශයෙන්, නිට්ටි වශයෙන්, සුඛ වශයෙන් සම්වර්ධනය කරන කිංචි සංස්කාරයක්. කුමන හෝ සංස්කාරයක් පුංචි හරි කෙලෙසයක් එක්ක ඉඳ යනවා නම් අනුගත වීමක් ඉන්න නැතුව අන්න ඔහුට සැබෑවටම කොහෙන් හරි අහුවීමක්මයි තියෙන්නේ. දැන් කෙසේද ඇසත්ත දකින්නවා කියලා කියන්නේ? ඇස් ඇත්ත දකින්නවා කියලා කියන්නේ කතංච බික්කවේ චක්කුමන්තෝව පස්සන්ති. ඇස් ඇති කෙනා දකිත, ඇස් ඇති අය දකින බව කියන්නේ. ඇස් ඇති අය දකින බව කියන්නේ කොහොමද? ඉද බික්කු මෙහිලා භික්ෂුව වෙන කොහොමත් නෑ ඒ කට්ටිය. ශාසනේ ඉන්න භික්ෂුව කියන්නේ සිවුරු දාගත්ත අයද? නෑ නෑ නෑ. ශාසනයේ ඉන්න භික්ෂුව කියන්නේ යථාර්ථවාදී විචක්ෂණේ කරමින් කල්යාණ මිත්‍ර අනුගත වෙලා ඒ විදියටම කටයුතු කරන කෙනාටයි ශාසනයේ භික්ෂුව කියන්නේ. මෙහි භික්ෂුව බුහතං බුහතතෝ පස්සති. බුහතං හට ගැනීම හටගත් ආකාරයෙන්ම දකිනවා. හට ගැනීම හටගත් ආකාරය හට ගන්න ආකාරයෙන්ම දකිනවා. බුහතං බුහතතෝ දිස්වා. හට ගැනීම හට ගන්න ආකාරයෙන් දැකලා බුහතස්ස නිබ්බිදාය විරා. මොකටද කලකිරෙන්නේ? හට ගැනීමට. හට ගැනීමේ කලකිරීමක් ලැබෙනු ගැනීමක් වෙන්නේ. අර කාතික්‍රමණය කරනවද? නැහැ. හට ගැනීමේ ලැබෙනු ගැනීමක් වෙන්නේ. ඇයි හට ගැනීමේ ලැබෙනු ගැනීමක් වෙන්නේ? හට ගැනීම කියන කාරණාව ඒ ආකාරයෙන් අතහත්ත වශයෙන් දකිනකොට ලැබෙනු ගැනීමක් සිදු වෙන්නේ, ලැබීමක් වෙන්නේ නැහැ. අන්න විරාගාය, නිරෝධාය, පටිපන්නෝ හෝති. දැන් මොකද වෙන්නේ? රූප සද්ද ගන්ධ රස පහස අරමුණු බව කියන කාරණාවක් ඉදෙන්නේ නැහැ. ඒවයි දෙන්නේ නැත්තම් මම කොටු වෙච්ච රාමුවක් ඉදෙනවද? ඉදෙන්නේ නැහැ. ජීවත් වෙන්නේ කල්යාණ මිත්‍ර අනුගත වෙලයි. එච්චරයි ජීවත් වීම තියෙන්නේ. ඒවංකෝ භික්කවේ චක්කමන්තෝ පස්සන්තීති. මහණෙනි, මෙන්න මේ ආකාරයට කියනවා ඇස් ඇත්තෝ දකින්නවා කියලා කියන්නේ. කොහොමද ඇස් ඇති අය දකින්නේ? හට ගැනීම හටගත් ආකාරයෙන්ම දකින බව. හට ගැනීම හටගත්ත ඒ කාරණා, ඒ කියන්නේ හට ගැනීම. දැන් අපි ගත්තොත් රූප, නැත්නම් පෙනීමක් සිද්ධිය, ඇසීමක් සිද්ධිය, දැනීමක් සිද්ධිය, දැන ගැනීමක් සිද්ධිය. මේ ආකාරයටම ඉඳ ඉඩ දුන්නා නම් මොකද වෙන්නේ? එයින් එන්නේ නැහැ. අන්න පැන නැගීමක් එන්නේ නැහැ. මොකද වෙන්නේ? ලැබ ගැනීමක් එන්නේ නැහැ. නිවෙනවා. එතකොට ජීවත් වීම
කල්යාණ මිත්‍රයා එක්ක වෙන කිසිදු පැවැත්මක් නැහැ. ඒ තමත්නම් භගවාවෝච තත්තේතං ඉති උච්චති. මේ භාග්‍යතුන් වහන්සේ වදාලා මෙසේත් භාග්‍යතුන් වහන්සේ වදාරන්න හේතුණා. ලස්සන ගාථා දෙකක්. යේ භූතං භූතතෝ දිස්වා භූතස්සච්ච අතික්කම යතහ භූතේ විමුච්ඡන්ති භවතන්නා පරික්ඛය සවේ භූත පරිඤ්ඤේ සෝ වීත තන්නෝ භවා භවේ භූතස්ස විභවා භික්ඛු නාගච්ඡති පුනබ්භවಂತಿ. යේ භූතං භූතතෝ දිස්වා යම් කිසි කෙනෙක් හටගත්ත දේ, ඒ කියන්නේ හටගත් වස්තුවට නෙමෙයි කියන්නේ හටගත්, ඒ කියන්නේ වචනේ දිලානේ තියෙන්නේ භූතය කියන කාරණේ. හටගත් දෙය හටගත් ආකාරයෙන්ම අන්න හටගත් දෙය හටගත් වශයෙන්ම දැකලා මොකද වෙන්නේ? හට ගැනීම ඉක්ම වීමද දකිනවා. හට ගැනීම භූතස්ස චාතික්කම භූතයාගේ හට ගැනීමයි අයිතිත්වයක් දිලා තියෙන්නේ. මොකද වෙලා මේ කියන්නේ? හට ගැනීමේ සිද්ධිය. හට ගැනීමේ සිද්ධිය ඉක්ම වීමද දකිනවා. එතකොට දැන් ඒ දැක්ම තථාර්ථවාදීව දැක්මේදී තවත් මොනවා හරි ආරම්මණයක් කියන එකද? නෑ නෑ, තවත් ආරම්මණයක් කියන එකක් නෙමෙයි. ඒක තමයි Nirodhi සාක්ෂාත් වීම කියන්නේ. හටගත් දේ හටගත් ආකාරයෙන් දකිනකොට අන්න Nirodhi සාක්ෂාත් වීම වෙන්නේ අන්න එතනදී. යතහ භූතේ විමුච්ඡanti භවතණ්ණා පරික්‍රියා. භවතණ්ණා කියන්නේ පැවැත්ම කියන තණ්හාව. අන්න ඒක ඉක්ම වීමෙන් මොකද වෙන්නේ? අතහ භූතේ මුච්ඡanti. යතහත් වශයෙන්ම හට ගැනීමේ ඉක්ම වීමක් අන්න සිදු වෙනවා. නිදහස. යතහත් වශයෙන්ම හට ගැනීමේ ඉක්ම වෙනවා. හට ගැනීම යතහත් වශයෙන්ම ඉක්ම වෙනවා. ඒ කියන්නේ හටගත දෙ නැති වුණා කියලා කියන එකද? නෑ නෑ. අන්න දිත්තේ දිත්තමත්තම් භවිස්සති. සුත්තේ සුත්තමත්තම් භවිස්සති. දැන් ඔකනේ සිදුවෙන්නේ. දැකීම දැකීමක් වෙනකොට දැකීමට කිසිදු විග්‍රහයක් එක්ක අපි ඒකෙන් මැඩගෙන ඉන්නේ නැති වෙනකොට, යෙදීම දැකීමක් වෙනකොට, දැකීම හොයාගෙන යනකොට, දැකීම දැකීම කියන කාරණාවෙන්ම ඉක්ම වෙලා, යේන යේන හිමඤ්ඤති තතෝ තංගෝති අඤ්ඤත. දැන් මොකද වෙන්නේ? එයින්ම ඉක්ම වීමක් වෙනවා. අන්න නිදහස් වෙනවා. හට ගැනීමෙන් විමුක්ත වෙනවා. සම්පූර්ණ නිරෝධය කියන්නේ අන්නේ කාරණාව. සවේ භූත පරිඤ්ඤාය සෝවිජ තන්නෝ භවා භවේ භූතස්සයි භවා බික්කු නාගච්ඡති පුනබ්භවಂತಿ. හට ගැනීම පිරිසින් දත්ත අන්නේ කෙනා. හට ගැනීම, ඒ හට ගැනීම පිරිසින් දැක්ක භූත පරිඤ්ඤාය, අන්නේ හට ගැනීම පිරිසින් දැක්ක අන්නේ කෙනා විජ තන්නෝ භවා භවේ. පැවැත්ම නොපැවැත්ම කියන මෙන්න මේ තණ්හාව ඔහුට නැහැ. දැන් අර පැවැත්ම නොපැවැත්ම කියන එක යෙදෙන්නේ නේ? භව විභව කියන කාරණාව යෙදෙන්නේ නේ. භූතස්ස විභවා බික්කු නාගච්ඡති පුනබ්බවಂತಿ. මේ හට ගැනීමේ නොපැවැත්ම, හට ගැනීමේ නොපැවැත්ම මිසක් හටගත්ත කාරණාව නොපවතින බව නෙමෙයි. හට ගැනීමේ නොපැවැත්ම, හට ගැනීමේ සිදු නොවීම, හට ගැනීමේ දැන් යෙදීම හට ගැනීම නම් හට ගැනීමේ සිදු නොවීම වෙනකොට යෙදීමක් ආයෙදෙනවද? නෑ, නිරීක්ෂණයක් ආයෙදෙන විදියක් නෑ. ඉක්ම වීමක් විතරයි. අන්න හට ගැනීමේ නොපවැත්ම නැත්නම් හට ගැනීමේ ඉක්ම වීම, ඉක්මවන භික්ෂුව, හට ගැනීමේ නොපවතින, හට ගැනීමෙන් නොපවතින භික්ෂුව නැවත පැවැත්මක් කරා යන්නේ නෑ. හට ගැනීමෙන් නොපවතින භික්ෂුව නැවත පැවැත්මක් කරා යන්නේ නෑ. එතකොට ඔහුගේ ජීවත් වීම තියෙන්නේ තනිකර ලෝකයේදී කල්යාණ මිත්‍රයත් එක්ක විතරයි. ඔහුගේ ජීවත් වීම රූප ශබ්ද ගන්ධ රස පහස රමුණු එක්ක නෙමෙයි. අන්න ඇස් ඇති අය දකින්නේ ඒ විදිහටයි. අනිත් අය කවුද? අන්ධයෝ, මෝඩ අය, අඥාන අය, වහල් අය. ඒ නිසා හොඳට තේරුම් ගන්නට ඕනේ, ඇස ඇති කරගන්න, අඥානකම දුරු කරගන්න, මෝඩකම දුරු කරගන්න, බාලකම දුරු කරගන්න, මේ සියල්ලක්ම දුරු කරගන්න අපි සත්‍යවාදීව සත්පුරුෂය වෙන්නට ඕනේ. සත්‍යවාදීව සත්පුරුෂය වෙනකොට මේ ලෝකයේ කිසිදු කාරණාවක් අපට සාධාරණ අසාධාරණ බවක් නැහැ. හරි වැරදි බවක් නැහැ. ඇයි? ඇයි දැන් ලෝකයේ බව හම්බ වුනේ Tamanට හේතුනේ රූපයක් විසින්නේ, සද්දයක් විසින්නේ, ගන්ධයක් රසයක් පහසක් අරමුණක් විසින්නේ? ලෝකේ බව එදුනේ. ඉතින් ඒකෙන් නම් ලෝකේ බව එදුනේ. ලෝකයේ සාධාරණේ මොකද්ද? ලෝකේ හරි මොකද්ද? ඒ කතාව වෙන්නේ නැහැ. කොච්චර හරි දෙයක් වුණත් ඒ කතාව වෙන්නේ නැහැ. ඔහු ලෝක පැවැත්මේ ඉක්මිනවා. අද ගොඩාක් බැරිලා තියෙන්නේ මෙන්න මේ ලෝකේ
තියෙන සාධාරණ අසාධාරණ හරි වැරදි එක ඉන්න දඟලන දඟලිල්ලක් විතරයි. මමත්වයේ තහවුරු කරගන්න දඟලන දඟලිල්ලක් විතරයි. අඥානකමින් අසත්පුරුෂකමින් මෝඩකමින් ඉන්න ස්වභාවයක් විතරයි. ඉතින් එහෙම ඉන්නේ නැතුව යථාර්ථවාදීවම ඇස් ඇති කරගන්න අඥානකමින් මැඩගෙන ඉන්නේ නැතුව, ඒ කියන්නේ අපිව මඩගන්න දෙන්නේ නැතුව ලැබුණු අවස්ථාව මගහරවා ගන්න හොඳ නැහැ. ලැබුණු අවස්ථාව මග ඇරුණොත් එහෙම අපට පසුතැවෙන්න විතරයි වෙන්නේ. කොච්චර කල් ජීවත් වෙයිද දන්නේ නැහැ. හෙට මැරෙයිද දන්නේ නැහැ. මරණය අපි කරා එන්නෙන්න ලං වෙනවා. ආයුෂ එන්නෙන්න ගෙවිලා යනවා. හැබැයි අවබෝධය එහෙම වෙන්නේ නැහැ. යථාර්ථ දිවෙන්නේ නැහැ ඒ විදිහට. ඒ නිසා යථාර්ථවාදී ජීවිතයක් ඇති කරගන්න මේ උතුම් බුද්ධ වචනයත් උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න.